ආයි කොහමද? ඔයාල හැමෝම හොඳින් නැති කියලා හිතනවා. අද අපි කතා කරන්න යන්නේ හැම ගෙදරකටම අවශ්‍ය වෙන කෑමකට නොදා බැරි ලුණු ව්‍යාපාරය ගැන. ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපි මිලදී ගන්න ලුණු කුඩු පැකට් එකක වෙළඳපොළ සිල්ලර මිල රුපියල් 80ත් 90ත් 100ත් අතර මේ වගේ මිලක් වෙනවා. ඒ වගේම ලුණු කැට පැකට් එකක සිල්ලර මිල රුපියල් 80ත් 90ත් හෝ ඊට වැඩි ගණනක් වෙනවා. නමුත් ඔයා දන්නවද මේ ලුණු කුඩු පැකට් එකක් ඔයා තොග වශයෙන් මිලදී ගන්නකොට රුපියල් 20ත් 25ත් 30ත් වගේ මිලකට හෝ ඊට අඩු මිලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ රුපියල් 90ට වගේ විකිනෙන ලුණු කැට පැකට් එකක් ඔයාට රුපියල් 30කට අඩු මිලකට රුපියල් 25කට සමහර විට ඊටත් අඩුවෙන් ඒ වගේ ඔයාට ගන්න පුළුවන් තොග වශයෙන් මිලදී ගන්නකොට. ඉතින් ඔයාට තේරෙනවා ඇති මේ ලුණු ව්‍යාපාරයේ තියෙන ලාභය කොච්චරද කියලා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ලුණු ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කරලා කරගෙන යන්නේ කියන එක. ඒ වගේම මේ ලුණු ලංකාවේ අඩු මිලකට ගන්න පුළුවන් තැන් විස්තර සියලුම දේ මේ වීඩියෝ එකෙන් අන්තිමට ඔයාට කියනවා. ඉතින් ඔයා දන්නවා මනිහබ් එල්කේ කියන්නේ දියුණු වෙන්න කැමති ඔයා අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කර යුතුම channel එකක්. අලුත් ව්‍යාපාර අදහස් ඒ වගේම කුඩා ප්‍රමාණ ව්‍යාපාර ආයෝජන අවස්ථා සොයන් රැකියා ව්‍යාපාරික වගා ව්‍යාපාරික ලෝකයේ ගොඩක් තොරතුරු අපි මේ channel එකෙන් කතා කරනවා සහ කතා කරලා තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ලුණු නිෂ්පාදනය කරන සමාගම් බොහෝ විට එක බෙදා හැරීම් ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක කරන්නේ අතරමැදි වෙළෙන්දන් විසින්. ඉතින් ඔයාටත් කරන්න තියෙන්නේ අතරමැදියෙක් විදිහට මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන එක. මේ ලුණු වල තොග මිල හා විකුණුම් මිලත් එක්ක බලද්දි ඔයාට තේරෙනවා ඇති මේ ලුණු ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ලාභ තියන්නේ මේ ලුණු බෙදා හරින අතරමැදි වෙළෙන්දන් අතර කියලා. ඔයා සතියන්ත පොලෙන් බඩු ගන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දැකලා ඇති සමහර අවස්ථාවල මේ පොලේ ලුණු පැකට් 3ක් රුපියල් 100ට 150ට වගේ ගොඩවල් වශයෙන් විකුණනවා. ඉතින් එහෙම මේ අය විකුණන්නේ මේ ලුණු වලින් ලොකු ලාභයක් කියලාට තියෙන නිසා. සාමාන්‍යයෙන් ඔයා මේ ලුණු බිස්නස් එක පටන් ගන්නවා නම් ඔයාට රුපියල් 50,000ක් හරි ලක්ෂයක් හරි අවම ආයෝජනයක් කරන්න ඕනේ සැලකිය යුතු ලාභයක් ලබන්න නම්. අපි දැන් කතා කරමු මේ කොහොමද මේ ලුණු අලෙවි කිරීම සිදු කරන්නේ කියලා. මෙතනදී ගොඩක් සාර්ථකම ක්‍රමයක් තමයි අපාරේ කලින් කිව්වා වගේ පොලක හිම නැත්තම් පාරක් අයිනේ වුණත් වෙනත් සෙනක ගැවසෙන ස්ථානයක වුණත් ගොඩක් ගහලා ඔයාට කෙනෙක්ව හරි දම්මලා මේ විදිහට ලුණු ටිකක් විකුණන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් 100ට පැකට් 3ක් එහෙම නැත්නම් රුපියල් 150ට පැකට් 3ක් ඒ විදිහට ඔයාට මේක විකුණන්න පුළුවන්. රුපියල් 70ට 80ට මිල සටහන් කරලා තියෙන මේ පැකට් එකක් රුපියල් 150ට 200ට පැකට් 3ක් හම් වෙනකොට අනිවාර්යයෙන් මිනිස්සු එක ගන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ ලුණු පැකට් එකක් හම් වෙනවා රුපියල් 30කට වගේ මිලකට තොග වශයෙන් ගත්තොත්. ඔයාට මෙතනදී වැය වෙන්නේ උපරිම රුපියල් 50ක් වගේ මුදලක්. කෙනෙක් දම්මලා ඔයා මේ බිස්නස් එක කරොත් ඒ විකුණන කෙනාට සාමාන්‍යයෙන් පැකට් එකට රුපියල් 5ක් දුන්නත් ඔයාට රුපියල් 40ක් තියෙනවා. ඉතින් එහෙම කරොත් මේ ලුණු ව්‍යාපාරයෙන් ඔයාට ලොකු ලාභයක් තියෙනවා. පොලකට මිනිස්සු ගැවසෙන ස්ථානයකට එහෙමත් නැත්නම් දැන් මේ කාලේ වගේ නම් ඩිලිවරි රථයක් භාවිතා කරලා මේ වැඩේ කරන්න පුළුවන් නම් දවසට පැකට් 1000ක් විතර විකුණනවා කියන්නේ ගොඩක් ලේසි සහ ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඊළඟට ඔයාට පුළුවන් ඔයා දන්නා ප්‍රාදේශීයව තියෙන තොගබඩු අලෙවි කරන කඩ. ඒ කියන්නේ මේ සිල්ලර කඩවල මේ අය තොග මිලදී ගන්නේ මේ කඩවලින්. ඉතින් ඔයාට මේ කඩවලටත් මේ ලුණු පැකට් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සතිපතා මේ කඩවලින් ලුණු බණ්ඩල් 50ක් 100ක් 200ක් වගේ ගන්න අවස්ථා තියෙනවා. 20ක ලුණු බණ්ඩල් පැකට් එකකින් ඔයාට රුපියල් 7ක් 8ක් වගේ ආසන්න ගාණක් තමයි ලාභේ විදිහට එන්නේ. නමුත් මේ එක කඩේකින් ලොකු ප්‍රමාණයක් මිලදී ගන්න හින්දා ඔයාට ලොකු ලාභයක් එතනින් තියෙනවා. ඒ වගේම ඔයා දන්නවා ඩිලිවරි රථයක් තියෙනවා නම් බඩු ප්‍රවාහනය කරන්න ඒ ඩිලිවරි රථය සම්බන්ධ කරගෙනත් ඔයාට පුළුවන් එතනදීත් ඒ අර තොග බඩු කඩේට තිබ්බ ලාභයම තමයි ඔයාට තියන්න වෙන්නේ. ඊළඟට පුළුවන් ඔයාට කෙලින්ම මේ සිල්ලර කඩවලට අලෙවි කරන්න. මෙතනදීත් ඔයාට පැකට් එකකින් රුපියල් 10ක් 15ක් වගේ මුදලක් තියෙනවා. ඒ වගේ මුදලක් තියෙන එක ඉතාමත් පහසුයි. ලංකාවේ අඩු මුල මිලකට රජයේ අනුමත ලුණු ඔයාගේ නිවසටම ගේන්න ගන්න පුළුවන් නම් එම ආයතනයේ පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තරත් එක්ක ඔයාලට දාලා තියන්න. එතනින් ඔයාට පුළුවන් මේ ආයතන සම්බන්ධ කරගෙන ඔයාට අවශ්‍ය කරන ලුණු මිලදී ගන්න. අද වීඩියෝ එකෙන් මට ඕන වුණේ මේක අධික ලාභයක් තියෙන බිස්නස් එකක් කියලා කියන්න.
සහ අධික ලාභයක් තියෙන ලුණු වලින් දියුණු වෙන හැටි ඔයාලව දැනුවත් කරන්න. එහෙමනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් ඔබ හමුවට එනතෙක් ඔබට සුබ දවසක්. ජය වේවා.